අපි හැම දෙනාම පීස හට් කියලා ගිහිල්ල පීස ගන්න. අපි පීස කඩෙන් පීස ගත්තට ඒකෙ පේටන්ට් එක තියෙන්නේ ඉතාලියට. නමුත් අද අපේ රටේ අපි නිර්මාණය කරපු ආහාර දාමයක් තියෙනවා කොත්තු කියලා. මම මේ කියන්නේ මේක ඉතා වැදගත් කාරණයක්. ලෝකෙ කවදහරි අපි පීත්සා කනවා වගේ මේ වෙරයිටි ඔෆ් කොත්තු නැත්තම් විවිධකරණය වුණු මේ ආහාරය යන්න පුළුවන්. අපේ රටේ මඩකලපුවෙන් මේක ආරම්භුණයි කියලා තමයි අපි පිළිගන්නේ. නමුත් කවුරුවත් අද වෙනකන් පේටන්ට් අයිතිය මේ ආහාරයට අරගෙන නැහැ. අද අපේ විවිධ වර්ගයේ කොත්තු තියෙනවා. විවිධ වර්ගයේ එකතු කිරීම අඩු කිරීම කරලා තියෙනවා. ලෝකේ දියුණු රටවල් වලත් මේක තියෙනවා. මේකේ පේටන්ට් අයිතිය ලංකාවටත් නැහැ, වෙන රටකටත් තියෙනවද කියලා මම දන්නේ නැහැ. අපිට එහෙම නීතියකුත් නැහැ. ජාත්‍යන්තර වශයෙන් මේක ලබා ගන්නේ කොහොමද කියලා. මම මේ කියන්නේ පීසා වලට කොත්තු රිප්ලේස් කරනවා කියන එක නෙමෙයි. එහෙම සරල තැනකින් නෙමෙයි. නමුත් අපේ රටේ රෙසපි එකකට අපි හදපු කෑම වේල බැටිකලෝ වලින් මඩකලපුවෙන් ආරම්භ වෙච්ච මේ කෑම වේල අද අයිස්ක්‍රීම් කොත්තුව දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේක වෙනස් වූ ආහාර දාමයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේකේ පේටන්ට් අයිතිය පීසා වල පේටන්ට් අයිතිය ඉතාලියට තිබුණාට, හැම්බර්ගර් වල පේටන්ට් අයිතිය ඇමරිකාවට තිබුණාට මේකේ පේටන්ට් අයිතිය අපිට නැහැ. එහෙම නැති වෙලා තියෙන්නේ ගරු ඇමතිතුමනි, මේක සම්බන්ධව පළල් සංවාදයක් අපේ රටේ නැති නිසායි. මම මේ උදාහරණයක් ගැන පමණයි කිව්වේ. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.